නත්තල අපි සමරනකොට නත්තලේ ප්‍රීතියක් තිබෙනවා. සමහරක් වෙලාවට නත්තලේ ශෝකයක් තිබෙනවා. ඔබ ඇසුවා සිස්ටර් මංජුලා කිව්වා කොහොමද අපේ සභා පවුලේ මේ සතියේ අපේ සභා පවුලෙන් හතර දෙනෙක් විතර ස්වාමීන් වහන්සේ විතර ඔසව ගත්තා. පාස්ටර් චාමිගේ පියා අපේ සහෝදර බ්‍රදර් විමල් කියලා අපි කියන්නේ, බ්‍රදර් පෙරරා කියලා අපි කියන්නේ. අදේ පවුල අපි මතක් කරනවා සිස්ටර් රොහිනිත්, මනෝජ්, දර්ශිනිත්, පාස්ටර් චාමිත්, ඒගොල්ලන්ගේ පවුල්ද, ඒගොල්ලන්ගේ දරුවන්ද අපි සිහි කරනවා. අපි යාඥා කරනවා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය, දෙවියන් වහන්සේගේ සමාදානය මේ කාලේ තියයි කියලා. ඒ වගේම මම දන්නවා මම තව මලගෙකට ගියා බ්‍රදර් ෂන්මුගම්, එයාගේ බිරිඳ සිස්ටර් කලා, ඒ පවුලත් කලාවති, එයාගේ දරුවන්ටත් මේ අවස්ථාවේදී අපි යාඥා කරනවා දෙවියන් වහන්සේගේ පිහිට, දෙවියන් වහන්සේ කරුණාව. ඒ වගේම මම දන්නවා සිස්ටර් ජනානි ඒ වගේ කීප දෙනෙක් සිටිනවා, ඒගොල්ලන්ගේ ප්‍රේමවන්තයන් කීප දෙනෙක් ස්වාමීන් වහන්සේ ඔසව ගත්තා. හැබැයි මේ සියල්ලක් තුළදී අපි දකිනවා බලාපොරොත්තුවක්. බලාපොරොත්තුව තිබෙන සෙනගක් හැටියටයි අපි සිටින්නේ. සෑම මළගියකට අපි යන අවස්ථාවේදී අපි දකිනවා ඒ නැවත නැගිටීමේ බලාපොරොත්තුව. ඒ නිසා අපි දෙවියන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මම ඔබට කතා කරන්න යනවා නත්තල ගැන. මට මතක් වෙනවා පුඩි කතාවක්. මම තරුණ කාලේ ඉස්කෝලේ යනකොට හිටියා ජනප්‍රිය ගායකයෙක්, එයා සුප්‍රසිද්ධ ගායකයෙක්. ඔහු ඇමරිකාවේ සිටියේ, බිලි ජොයෙල් කියලා. මේ ගායකයා එයා සංගීත සංදර්ශන කරනවා ඇමරිකාවේත්, ඒ වගේම ජාත්‍යන්තරව. නත්තල් දාට සතියකට කලින් මේ ගායකයා එයාගේ ගෙදරට, එයාගේ දුවට ටෙලිෆෝන් කෝල් එකෙන් කිව්වා, දුව නත්තලට මට ගෙදර එන්න බැරි වෙයි. එයා හිටියේ ඈත රටක. එයාගේ දරුවා අඬන්න පටන් ගත්තා, දුව අඬන්න පටන් ගත්තා. අවුරුදු 8 ළමයා කිව්වා, තාත්තා පොරොන්දු වුණා කොහේ ගියත් නත්තලට ගෙදර එනවා කියලා. මම තාත්තා බලාගෙන එනකල් මම හිටියේ, දරුවා අඬන්න පටන් ගත්තා. ඒත් ඒ තාත්තා කිව්වා, මට එන්න බැරි වුණත් මම දුවට ලොකු තෑග්ගක් එවන්න යන, වටිනා තෑග්ගක් නත්තල් දවසේ දුවට මං එවන්න යනවා කියලා ෆෝන් එක තිබ්බා. නත්තල් දවස ආවා. ඒ වගේම තෑග්ග ආවා. ඒ තෑග්ග ලොකු තෑග්ගක්, මිනිස්සුන් කීප දෙනෙක් අවශ්‍ය වුණා ඒ තෑග්ග ඔසවන්න. දුවට ගොඩක් ප්‍රීතිය ඇති වුණා. තාත්තා මට තෑග්ගක් එවලා තියෙනවා, තාත්තා මට තෑග්ගක් එවලා තියෙනවා කියලා. ඉතින් යා මොකද කළේ? ඒ දරුවා ඒ තෑගි ඔතන කොළ ටික අරගෙන විරලා දාලා ඒ පෙට්ටිය ඇරියාම ඒ පෙට්ටියෙන් එළියට ආවේ ඈගේ තාත්තමයි. තාත්තා පුරුන්දුව ඉෂ්ට කළා. නත්තලේ තෑග වුණේ තාත්තායි. ඒ පෙට්ටිය ඇතුලේ හිටියේ තාත්තා බිලි ජොයල්මයි හිටියේ. දැන් මේ කතාවෙන් මට මතක් වෙන්නේ අපේ නත්තලේ කතාවයි. මොකද අපි සමරන්නේ යේසුස් වහන්සේගේ උපතයි. දෙවියන් වහන්සේ මේ ලෝකෙට නිකං තෑග්ගක් එව්වේ නැහැ. අපට දීපු තෑග්ග තමයි උතුම්ම තෑග්ග. පළවෙනි නත්තලේ දීපු තෑග්ග තමයි හොඳම තෑග්ග, උසස්ම තෑග්ග. ඒ තෑග්ග දුන්නේ අවුරුදු 2000කට ඉස්සෙල්ලා. ඒ තෑග්ග තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මම දන්නවා මේ නත්තලේ සමහරක් අපිට තෑගි ලැබෙයි, සමහරක් අපිට තෑගි දෙන්න පුළුවන් වෙන්න යනවා වෙන කාට හරි. හැබැයි මම ඔබට පොඩි අභියෝගයක් කරනවා. ඒ දේ තමයි ඔබ තෑග්ගක් දෙන්න ඉස්සෙල්ලා, මේ නත්තලේ තෑග්ගක් ලබන්න ඉස්සෙල්ලා, දෙවියන් වහන්සේ ඔබට දීපු ඒ උතුම් තෑග්ග සලකන්න කියලා. මොකද නත්තල් කාලේ, නත්තල් වැඩසටහන් තියෙන ඒ වැඩ රාජකාරිය මැද්දේ අපේ යේසුස් වහන්සේව අමතක වෙනවා. ඒ දෙවියන් වහන්සේ දීපු තෑග්ග ඔබට සිහි කරන්න කියලා මම කියනවා. මොකක්ද නත්තල කියන්නේ? මොකක්ද නත්තල කියන දේ මිනිස්සු හැම වෙලේදීම අහන ප්‍රශ්නේ? බයිබලයේ එක වචනයකින් නත්තල කුමක්ද කියලා අපිට පැහැදිලි කරන එක වචනයකින් අපි කියවමු. මතේ 1:22-23 අපි පොඩ්ඩක් අපි කියවමු මේ අවස්ථාවේදී. බලව කන්‍යාව ගර්භණීව පුත්‍රයෙකු වදන්නීය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත කියා ස්වාමින් වහන්සේ අනාගත වක්ත්‍රෝලවා කියවූ කීම සම්පූර්ණ වන පිණිසය. ඒ නාමේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමග යනුයි. හොඳයි.
නත්තලට දෙන එක වචනය නම් එම්මානුවෙල්. දැන් තමයි කිය මොකද ඒ වචනේ අපි තේරුමක්වත් දන්නේ නැහැ නේ කියලා. ඒක හෙබ්‍රේව වචනයක්. හැබැයි ඒ වචනේ තේරුම නම් දෙවියන් වහන්සේ අප සමගයි. ඔබගේ අසල්වාසියට කියන්න දෙවියන් වහන්සේ ඔබ සමගයි කියලා. ඔබගේ අනිත් අසල්වාසියට හැරිලා කියන්න මේකයි නත්තලේ සැබෑ අරුත කියලා. නත්තල කියන්නේ එම්මානුවෙල් දෙවියන් වහන්සේ ඔබ සමගයි මා සමගයි. ගොඩක් වෙලාවට අපි නත්තල කියන හිතනකොට අපි ගොඩක් දේවල් හිතනවා. හැබැයි නත්තල කියන්නේ මේ විශ්වයේ මැවුම්කාරු, මේ විශ්වයේ රජදුන්, අපේ ලෝකයට මිනිසෙක් හැටියට ඉපදුන එකයි. ඒකයි නත්තලේ කතාව. ඒකට වැඩි කරන්නත් එපා, ඒකට අඩු කරන්නත් එපායි. මොකද පටන් ගැන්මක් අවසානයක් නැති දෙවිඳුන්, පටන් ගැන්මක් අවසානයක් තියෙන අපේ ලෝකයට ඇතුළත් වුණා. පාපයක් නොතිබෙන ලෝකයකින් අපේ පාපිෂ්ඨ නපුරු ලෝකයකට දෙවියන් වහන්සේ ඉපදුණා. ඒකයි නත්තලේ කතාව වන්නේ. ඇයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ නත්තල් කාලේ? යේසුස් වහන්සේ මෙලොවට ආවේ ඔබට ලං වෙන පිණිසයි. ඔබ පුද්ගලිකව හඳුනන පිණිසයි. ඔබට ලං වෙලා ඔබට ප්‍රේම කරන පිණිසයි. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා එයාගේ එකම පුත්‍රයා යේසුස් වහන්සේ මෙලොවට එව්වා ඔබට ප්‍රේම කරන්නයි. මේකයි නත්තලේ කතාව. යේසුස් වහන්සේ බැලුවේ ඔබ වගේ මං වගේ වෙන්න. අපි වගේ වෙලා, අපි වගේ ජීවිත ගමනේ ගමන් කරලා, අපේ දුක, අපේ වේදනාව, අපේ ප්‍රීතිය බෙදාගෙන අපි ගමන් කරන ඉතිහාසයේ ගරන් කරණයි දෙවියන් වහන්සේ ආවේ. ආගම කියන්නේ මිනිස්සයා දෙවියන් වහන්සේ සොයන එකයි. නත්තල කියන්නේ දෙවියන් වහන්සේ අපව සොයාගෙන එන එකයි. ඒකයි නත්තල කියලා කියන්නේ. දැන් මම විශ්වාස කරනවා දෙයක්. සමහර අය කියන අපෝ පාස්ට් දර්ශන විශ්වාස කරන දේ විශ්වාස කරන්නේ නැහැ කියලා. කමක් නැහැ. මම විශ්වාස කරනවා අපි යේසුස් වහන්සේ මනුෂ්‍ය කායක් රැගෙන මෙලොවට ආවේ අවුරුදු 33කට විතරක් නෙවෙයි. යේසුස් වහන්සේ මනුෂ්‍ය කාය රැගෙන ගත්තේ සදාකාලිකමයි. එයා අවුරුදු 33කට නිකන් මේ රංගපාන කෙනෙක් මොන හරි කොස්ටියුම් එකක්. මොකද කොස්ටියුම් කියන්නේ? මේ විශේෂ ඇඳුමක් නේද? රංගපාන කෙනෙක් දන්නවනේ ඇඳුමක් අඳිනවා. ඒ රංගපාන ඇඳුමක් අඳිනවා වගේ යේසුස් වහන්සේ තාවකාලිකාත්වයේ මනුෂ්‍යත්වයේ ගත්තේ නැහැ. එයා අවුරුදු 33කට කරන රංගපෑමක් නෙවෙයි කළේ. යේසුස් වහන්සේ මනුෂ්‍යත්වයේ ගත්තේ සදාටමයි. දැන් තිබෙන දිව්‍යම ශරීරයක්. බයිබලයේ කියනවා යේසුස් වහන්සේ ඔසවගත් වෙලාවේ දේව දූතයන් කියනවා යේසුස් වහන්සේ ගියාට දුක් වෙන්න එපා. අපි ගියාක් මෙන්ම ආපහු එනවා. අපි දකින්ට යනවා. අපි යේසුස් වහන්සේව හඳුනන්න යනවා. අපි ස්වර්ගයේ ඉන්නකොට යේසුස් වහන්සේ ඒ මනුෂ්‍ය ස්වභාවය අත්හරින්නේ නැහැ. ඔහු දෙවියන් වහන්සේ. 100%ක් දෙවියන් වහන්සේ. 100%ක් මිනිසෙක්. පවු නොකරන දෙවියන් වහන්සේ. අද අපේ ලෝකෙට ඇවිදලා මනුෂ්‍යත්වය ගත්තේ අවුරුදු 33කට නෙවෙයි. උන්වහන්සේ මනුෂ්‍යත්වය ගත්තේ සදාටමයි. ඒකයි නත්තලේ පණිවිඩය. ගිය සතිවල අපි ගොඩක් නත්තල් වැඩසටහන් කළා. මම දන්නවා රෝහල්වල, කල්බෝවිල, එවැනි ස්ථානවල, වෙන වෙන රෝහල්වල අපි නත්තලේ පණිවිඩය ඒ රෝගීන්ට ගෙනිච්චා. වැලිකඩ බන්ධනාගාරයේ ඒ ඉන්න අයට අපි නත්තලේ පණිවිඩය ගෙනිච්චා. ඊයේ දවසේ HIV රෝගයෙන් පෙළෙන අයට අපි ඒගොල්ලන්ට නත්තලේ සුභාරංචිය ගෙනිච්චා. ඇයි? බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ අප සමගයි. දෙවියන් වහන්සේ ඔබ සමගයි. ඔබගේ නත්තල කොයි වගේ නත්තලක් වුණාට කමක් නැහැ. ඔබ අඳුර තුලෙන් ගියත්, ඔබ මරණ මිටියාවතේ ගියත්, ඔබ රෝගිය තුලින් ගියත්, ඔබ ප්‍රතික්ෂේප වීම තුලින් ගියත්, ඔබ දික්කසාදය තුලින් ගියත්, ඔබ පාපය තුලින් ගියත්, අද ඔබට තිබෙන සුබ පණිවිඩයයි දෙවියන් වහන්සේ ඔබගේ පැත්තේ. දෙවියන් වහන්සේ
ඔබ සමගයි. දෙවියන් වහන්සේ බලන්නේ අපේ තරාතිරම් අපේ පසුබිම. දෙවියන් වහන්සේ බලන්නේ විවෘත හදවතක්. විවෘත හදවතක් තිබෙනවා නම් දෙවියන් වහන්සේ ඇතුළත් වෙන්නයි යන්නේ. ඉතින් මම අද ඔබට කියනවා නත්තල සමරන්න. හැබැයි නත්තල සමරනකොට අපි නත්තලේ සැබෑ අරුත අමතක කරන්න එපා. දෙවියන් වහන්සේ ඔබ සමගයි. දෙවියන් වහන්සේ මා සමගයි. මේ අවස්ථාවේදී මම ඔබට කියන ඔබගේ ඇස් වසා ගන්න, ඔබගේ හිස් නවා ගන්න. සමහරක් වෙලාවේදී ඔබ මේ ස්ථානයේ සිටිනවා ඇති. ඔබ කියනවා මේ නත්තල මට අමාරු නත්තලක් වෙන්න යනවා. හැබැයි නත්තලේ පණිවිඩය මං කිව්වා වගේම එම්මානුවෙල් දෙවියන් වහන්සේ ඔබේ ලෝකයට, මගේ ලෝකයට, අපේ වේදනාව, අපේ කඳුළු, අපේ ප්‍රීතිය, අපේ ආශිර්වාද මැදියේ උන්වහන්සේ අපේ ලෝකයට ඇතුළත් වෙනවා. උන්වහන්සේ ඇතුළත් වුණේ తాවකාලික ගමනකට නොවේයි. අපිත් එක්ක සදාතනව ජීවත් වෙන පිණිසයි. එවැනි බලාපොරොත්තු කොටයි උන්වහන්සේ කැඳවන්නේ. අද ඔබ ලুকু වලක වැටිලා වෙන්න පුළුවන්. නැත්නම් ලুকু වලකෙන් එළියට ආවා විතර වෙන්න පුළුවන්. නැත්නම් ඉදිරියට ආව වලකට වැටෙන්න පුළුවන්. හැබැයි මම ඔබට කියන්න ඕනේ මොන වලක වැටුණත් දෙවියන් වහන්සේ ඔබ සමගයි. අද ඔබ දෙවියන් වහන්සේට ඔබගේ හදවත ඔබ විවෘත කරනවා. නැත්නම් තව නත්තලක් යේසුස් වහන්සේ නැතුව යන්න අපිට සූදානම් කරන්න පුළුවන්. අපිට සැලසුම් කරන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ අප සමග නම් අපිට මොන අභියෝගයක් ආවත්, මොන ප්‍රශ්නයක් ආවත් අපිට දෙවියන් වහන්සේ සමග ගමන් කරන්නට පුළුවන්. ඒ වගේම මම ඔබට කියනවා අද ඔබගේ ආගම ඔබගේ ජාතියක් නෙවෙයි වටින්නේ. අද වටින්නේ ඔබගේ හදවතයි. ඔබ කිව්වොත් ඔව් මට මේ නත්තලේ දෙවිඳුන් එක්ක මට සම්බන්ධයක් ඇති කරන්න අවශ්‍යයි. ඒ සම්බන්ධකම ඇති කරන්න අවශ්‍ය නම් මේකයි ඔබගේ අවස්ථාව. සමහරක් ඔබ ඉන්න ඇති මේ ස්ථානේ ඔබ කියනව ඇති අද මම දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා, මම දෙවියන් වහන්සේ දැනගෙන හිටියක්, දෙවියන්සේගේ ප්‍රේමිය අත්දැක්කක්, හැබැයි මම දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා. හැබැයි අදයි ඔබගේ දවස. මොකද එම්මානුවෙල් දෙවියන් වහන්සේ ඔබ සමගයි. මිත්‍ර එක දෙයක් මතක තියාගන්න. ඔබට කවදාවත් මොන නතර කළත් එක දෙයක් නතර කරන්න බෑ. ඒ දේ තමයි දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන එක. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා ඔබ ආස වුණත් නැතත්, ඔබ ලෑස්ති වුණත් නැතත්, ඔබගේ හදවත විවෘත කරත් නැතත්, ඒ වගේ දෙවි කෙනෙක් ඔබ සොයාගෙන එනවා. අපි යාඥා කරමු. ජීවමාන දෙවි පියාණෙනි, ස්වාමිනි, අද නත්තලේ පණිවිඩය නම් එම්මානුවෙල් දෙවියන් වහන්සේ අප සමගයි. ස්වාමිනි, අපේ ප්‍රශ්න කොච්චර ගැඹුරු වුණත්, අපේ වේදනාව අපිට දරා ගන්නට බැරි වුණත් ස්වාමිනි, අපි එක දෙයක් දන්නවා. අපි මොන මිටියාවතෙන් ගමන් කළත් ඔබ වහන්සේ අප සමගයි. ස්වාමිනි, එන අවුරුද්දේ අපිට මොන ප්‍රීතියින් මොන ශෝකයන් තුලින් ගමන් කරන්න වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් ඒ සියල්ලක් මැදයේ අපි එක දෙයක් දන්නවා. ඔබ වහන්සේ අපේ පැත්තේ. ඔබ වහන්සේ අප සමගයි. මේ බලාපොරොත්තු නිසා ඔබ වහන්සේ සුතිවන්ත වෙනවා. යේසුස්ගේ නාමයෙන් ඉල්ලන්නේ.